හරි ළමයි, එනම් මේ BS YouTube ස්කෝලේ නැත්තං අවකාශයේ BS පන්තියෙන් අද මම කතා කරන්න සූදානම් වෙන්නේ අපේ පළමු නිබන්ධනයේ ව්‍යාපාර පදනම කියන පාඩමේ පළමු නිබන්ධනයේ අවසාන කොටස, එම නැත්තං දෙවැනි නිපුණතා මට්ටම. ඉතින් පළවෙනි පාඩමේ ව්‍යාපාර පදනම පාඩමෙහි දෙවැනි නිපුණතා මට්ටමින් අපි කතා කරන දරුවනේ ව්‍යාපාර විකාශනය, එම නැත්තං the evolution of the business කියන කාරණය. මොකද්ද මේ විකාශනයක් කියලා අපි කියන්නේ? ඔව්, අධියර ගණනාවක් පුරාවටම, කාල විශාල කාල රාමුවක් පුරාවටම ව්‍යාපාර වෙනස් වෙමින් ඉස්සරහට ආවා. අද ව්‍යාපාර කිව්වහම අපිට පේන්නේ ඉතාමත් සුවිශේෂී වූ ව්‍යාපාරික තත්ත්වයන් සමූහයක්. අද අවකාශමය ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. එවගේම අපි ගත්තොත් එහෙම එකම එක මෝටර රථයක්වත් නැතුව පික්මී, උබර් වගේ ආයතන මහ විශාල ටැක්සි සර්විස් පවත්වාගෙන ගිහිල්ලා විශාල ලාභයක් ලබනවා. එවගේම එකඳු මාධ්‍යවේදියෙක්වත් වැටුප් ගෙවන්න නැතුව Facebook වගේ ආයතන විශාල මාධ්‍ය ආයතන ලත්තු කරමින් ජාත්‍යන්තර වෙළඳාමක් නිරත වෙනවා. ඉතින් අද හරි සංකීර්ණ වෙනස් වෙච්ච ව්‍යාපාර ලෝකයක්, ව්‍යාපාර ගොන්නක් තමයි අපි දකින්නේ. හැබැයි දරුවනේ, මේ වෙනස්කම නැත්නම් අද තාත්තර මේ පත්වීම සිදුවුනේ වසරකින් දෙකකින් නොවේ. ඒ සිදුවුනේ ඉතා දීර්ඝ කාලයක් පුරා ක්‍රමිකව සිද්ධ වෙච්ච වෙනස්කම් සමුදායක් කරහා. මෙන්න මේ වෙනස්කම් සමුදායේ මේ වෙනස්කම් වල වැදගත් අධ්‍යයනයන් ටික තමයි අද අපි ව්‍යාපාර විකාශන යටතේ සාකච්ඡා කරන්නේ. හොඳයි, එහෙනම් අපි චුට්ටක් මේ මිනිස් ශිෂ්ටාචාරයේ අතීතයට ගියොත් එහෙම අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා පුතේ. ඒ තමයි ඈත අතීතයේ මිනිසුන්ගේ අවශ්‍යතා තිබ්බේ ඉතාමත්ම සීමිත විදිහට. අද වගේ අලුත් මොස්තර ඇඳුම් අඳින්න, හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තව කාත් එක්ක හරි චැට් එකක් දාන්න, එම නැත්තම් කඩේට ගිහිල්ලා රයිස් එකක් කන්න වගේ අවශ්‍යතාවන් මිනිස්සුන්ට තිබ්බේ නෑ, වගේ උමනාවන් මිනිස්සුන්ට තිබ්බේ නෑ. ඉතා සීමිත වූ අවශ්‍යතාවන් ප්‍රමාණයක් ඔවුන් සීමිත වූ උමනාවන් ටිකක් කරහා සපුරා ගත්තා. මෙන්න මේ යුගයේදී මිනිසුන්ට පුළුවන් වුණා තමාට ඕන දේ තමා විසින්ම නිපදවාගෙන, තම කණ්ඩායමට අවශ්‍ය දේ තමා විසින්ම නිපදවාගෙන තමන්ගේ අවශ්‍යතා සහ උමනා සපුරා ගන්නට. මේකට පුතේ අපි කියනවා ස්වයංපෝෂිත ආර්ථිකය කියලා. මොකද්ද කියන්නේ? ස්වයංපෝෂිත ආර්ථිකය. ස්වයංපෝෂිත, තමාට අවශ්‍ය දේ තමා විසින් නිපදවා ගැනීම. ඉතින් මේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලය විදිහට අපිට දකිනවා, එනම් මේ ස්වයංපෝෂිත ක්‍රමයේ ප්‍රතිඵල විදිහට, එහෙනම් මුලින්ම තිබ්බේ ස්වයංපෝෂිත ක්‍රමයක්, ස්වයංපෝෂිත යුගයක්. මේකට අපි කියනවා තව නමක්, ඒ තමයි ඍජු නිෂ්පාදනය. ඍජු නිෂ්පාදනය, සීමිත අවශ්‍යතා උමනාවන් ප්‍රමාණයක් ඔවුන් විසින්ම සපුරා ගැනීම ස්වයංපෝෂිත යුගය. මේ ස්වයංපෝෂිත යුගයේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු විශේෂීකරණය වුණා. විශේෂීකරණය වුණා. මොකද්ද මේ විශේෂීකරණය කියලා අපි කියන්නේ? ඔව්, යම් කාර්යක දිගින් දිගටම නිරත වීමෙන් එම කාර්ය කිරීම සම්බන්ධයෙන් අත්පත් කරගන්න ලබන විශේෂ නිපුණතාව, විශේෂ හැකියාවන් වලට අපි කියනවා විශේෂීකරණය කියලා. මේ විශේෂීකරණයේ ප්‍රතිඵලය තමයි අතිරික්තය බිහිවීම. කුමක්ද? අතිරික්තය බිහිවීම. එක්සස් එක. ඒ කියන්නේ වැඩේ හොඳට කරන්න පුළුවන් වුණාම හිතාමතා නෙමෙයි නිරන්තරයෙන්ම ඉබේම වැඩිපුර නිෂ්පාදිතයක් බිහි වෙන්න ගන්නවා. තමාට උවමනා ප්‍රමාණයට වඩා, තම පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තමාගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යනවා නම් අන්න බිහි වෙනවා පුතේ අතිරික්තයක්. අතිරික්තයක් බිහි වෙනවා. මේ අතිරික්තය කුමක් කරන්නේ නැද්ද? මම ඔබට නිතරම කියනවා මිනිස්සුන්ගේ අනිත් සියලුම සත්තුන්ට නැති විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. මිනිසුන් කියන්නේ
කවදාවත් සතේ කැලේ හිටපු ශක්තිවන්තම ජීවින් කොට්ටාසය නෙමෙයි. මිනිසුන් කියන්නේ කිසිම දවසක මේ මිහිපිට හිටපු වේගවත්ම ජීවින් කොට්ටාසය නෙමෙයි. මිනිසුන් කියන්නේ ශරීර ශක්තියෙන් ගත්තහම හරිම දුර්වල ජීවින් කොට්ටාසයක් කැලේ අනුස්සත්තුත් එක බලද්දි. හැබැයි ඔවුන්ට මෙතන සිරස, ඔවුන්ගේ ඔළුව හරි ප්‍රබලයි. ඔවුන්ගේ මහ ලොකු බලයක් අපේ උඹලගේ ඇතුළුව මෙන්න මේ මොලේ ඇතුළේ තියෙනවා. සාමාන්‍යයෙන් අද දැක්කහම ගොඩක් වෙලාවට සමහර මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් දැක්කම අපිට හිතෙනවා මේකට ඔළුවක් නැහැ, මේකට ඔළුව තියෙන්නේ බෙල්ලේ පාළුවට කියලා හිතියට ඇත්තට මිනිස්සුන්ට ලොකු කැපැසිටිකක් ඔළුවේ තියෙනවා. එහෙනම් මිනිස්සු නිතරම අලුත් දේවල් හිතන්න ගත්තා, ප්‍රශ්නවලට උත්තර හොයන්න ගත්තා. ඒ හරහා තමයි අර විශාල ශක්තිවන්ත ජීවීන් පාලනය කරන්න මිනිසුන්ට පුළුවන් වුණේ. මෙන්න මෙතනදිත් මිනිස්සු තමන්ගේ හිතීමේ හැකියාව පාවිච්චි කරා. තමාගාව ඇතිවෙච්ච අතිරික්තය මුලින් විසිකරන්න නැති වුණ පසුකාලීනව උන් බලනවා මංගාව වැඩියෙන් තියෙන එකක් තවත් කෙනෙක් ගාව වැඩියෙන් තියෙන එකක් එක්ක හුවමාරු කරගන්න. මංගාව වැඩියෙන් සහල් තියෙනවනම් තව එකෙක් ගාව වැඩියෙන් මස් තියෙන අයත් එක්ක හුවමාරු කරගන්න. අන්න ඒ හරහා බිහිවෙනවා බාණ්ඩ හුවමාරු යුගය. මොකද්ද බාණ්ඩ හුවමාරු යුගය? බාණ්ඩ හුවමාරු යුගය මේකට අපි කියනවා බාට සිස්ටම් එක කියලා. මෙන්න මේක තමයි ව්‍යාපාර විකාශනයේ ආරම්භක අදියරය. මුලින්ම ස්වයං පෝෂිතාර්ථ ක්‍රමයක නිරත වෙනවා. ඒ ප්‍රතිඵලයේ විදිහට විශේෂීකරණය සිද්ධ වෙනවා. විශේෂීකරණය නිසා අතිරික්තය බිහි වෙනවා. අතිරික්තය තවත් පාර්ශ්වයක් සතු අතිරික්තයක් සමග හුවමාරු කර ගැනීමට යාමින් බාණ්ඩ හුවමාරු යුගය, එම නැත්තං බාටර් ක්‍රමය බිහි වෙනවා. බාටර් ක්‍රමය තමයි ළමයි ව්‍යාපාර විකාශනයේ වැදියෙන්ම වැදගත් පළවෙනි අදියර වෙන්නේ. එහෙනම් ඔන්න බාණ්ඩ හුවමාරුව ආවේ කොහොමද කියන එක තමයි මම ඔයාට කියලා දුන්නේ. ඵලයක් ඇති වෙනවා නම් හේතුවක් තියෙන්න ඉපයි. හේතුවත් එක්කගෙන ගත්තොත් තමයි දරුවනේ ඒක ඔබගේ ඔළුවට වදින්නේ. හරි, එහෙනම් අපි අපේ නිබන්ධනයට යමු. නිබන්ධනේ අපි මේ ඉන්නේ පුතේ ව්‍යාපාර පදනම නිබන්ධනේ දෙවන නිපුණතා මට්ටම ආරම්භ කරන්න ඇති. ව්‍යාපාර විකාශනය කියන කොටස 1.2. ව්‍යාපාර විකාශනය කොටස යටතේ පිටු අංක 22 22 පිටුවේ හිස්තැන් සමුදායක් තියෙනවා පුතේ. අපි එතනින් වැඩේ පටන් ගමු. එතනින් ලියන්න පටන් ගමු. රයිට්. එහෙනම් මම කියන ඔබ ලියා ගන්න. ඈත අතීතයේ ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් පැවතුනි. ඈත අතීතයේ ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් පැවතුනි. මෙම ස්වයං පෝෂිත යුගයේදී මිනිසුන් තමාට ඕනෑද තමා විසින්ම නිෂ්පාදනය කරගන්නා ලදී. තමාට ඕනෑද තමා විසින් නිපදවා ගැනීම ඍජු නිෂ්පාදනය ලෙසද හඳුන්වයි. මේ හිස්තැන් ටික පාවිච්චි කරද්දී මයි දරුවෝ ටික මේකට මේ බුලට්ස් යටද යන්නේ නැත්නම් තරු දාමින් ඡේද වෙන් කරමින් ඉස්සරහට යමු. ඍජු නිෂ්පාදනය ලෙස හඳුන්වයි. හරි, හොඳයි. ඊළඟ රූලෙන් ලියාගමු. ඊළඟ තරුව, ඊළඟ බුලට් එක ඍජු නිෂ්පාදනය තුළින් විශේෂීකරණය ඇතිවිය. ඍජු නිෂ්පාදනය තුළින් විශේෂීකරණය ඇතිවිය. හරි, ඊළඟට එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක්, එම ඒ ඡේදෙම ලියමු පුතේ, එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විශේෂිත වූ නිෂ්පාදනයක්
දීර්ඝකාලයක් පුරා අකණ්ඩව සිදු කිරීම නිසා එම නිෂ්පාදනය පිළිබඳ විශේෂඥතාවක් ඇතිවේ. මෙය විශේෂීකරණයයි. දැන් හිස්තැන්වල අපි ආරම්භය ගත්තා, දෙවෙනි කොටස ලිව්වා, දැන් තුන්වෙනි කොටස ඊළඟ රූලෙන්. පුද්ගල විශේෂීකරණයේ ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත නිෂ්පාදනය ඇතිවිය. ඒකටම ලියයන්. තම පාරිභෝජනයට වඩා බිහිවන්නා වූ නිෂ්පාදනය අතිරික්ත නිෂ්පාදනය ලෙස හඳුන්වයි. අවසානික මෙම අතිරික්ත නිෂ්පාදනය තවත් පාර්ශවයක් සතු අතිරික්ත නිෂ්පාදනයත් සමග ඍජුවම හුවමාරු කර ගැනීම තුළින් බාණ්ඩ හුවමාරු යුගය බිහිවීය. නැතහොත් බාටර් ක්‍රමය බිහිවීය. right. ඔන්න දැන් අපි ප්‍රවේශයක් ගත්ත පුතේ. ව්‍යාපාර මේ විකාශනය සිදුවීමට තොඩුදුණු කාරණා මොනවද? මේ විකාශනය වෙන්නේ මොකක් නිසාද කියන එක අපි හඳුනාගත්තා. එහෙනම් ව්‍යාපාර විකාශනයේ වැදගත් අදියර හතරක්. මේ ඔයා පටලගන්න එපා, ව්‍යාපාර විකාශනයේ සම්පූර්ණ අදියර හතර මෙච්චරයි නෙමෙයි. හැබැයි අපි අපේ අධ්‍යාපනයේ පහසුව සඳහා ඉතා වැදගත් අදියර හතරක් හඳුනා ගන්නවා. මෙන්න ලියාගන්න, ඔයාගේ නිබන්ධනයේ තියෙනවා ව්‍යාපාරවල ක්‍රමික විකාශනයේ අවස්ථා. එයාට තේලියා ගන්න අංක 1 බාණ්ඩ හුවමාරු යුගය. අංක 2 මුදල් භාවිතය. අංක 3 කාර්මික විප්ලවය. අංක 4 තොරතුරු ආර්ථිකය. පරිවාපලියන්න පුතේ, ව්‍යාපාර විකාශනයේ අතිශය වැදගත් අවස්ථා හතර. හොඳයි, එහෙනම් අපි ඊළඟට මේ එක් එක් අදියර වෙන්වෙන්ව හඳුනා ගැනීම කරමු.
මුලිම තියෙනවා බාණ්ඩ හුවමාරු යුගය, නැත්තම් බාට සිිස්ටම්. බාණ්ඩ හුවමාරු යුගය නිබන්ධනයේ පිටු අංක 23. එක තින හිස්තැනුල් අපි ලියාගමු. එක් පාර්ශවයක් සතු අතිරික්ත නිෂ්පාදනය වෙනත් පාර්ශවයක් සතු අතිරික්ත නිෂ්පාදනයක් සමග ඍජුවම හුවමාරු කර ගැනීම බාණ්ඩ හුවමාරුවයි. බාණ්ඩ හුවමාරු යුගයයි. දැන් අද පුතේ මේක පාවිච්චි කරනවද අපි? අද අපි බාණ්ඩ හුවමාරු කරනවද? අද අපි හුවමාරුව කරනවද? එක්ස්චේන්ජ් අද සිද්ධ වෙනවද? ඔව්. අද අපි හුවමාරුව කරනවා. හැබැයි අපි හුවමාරු කරන්නේ ඍජුවම නෙමෙයි. මගේ ගාව තියෙන බාණ්ඩයක් හෝ සේවාවක් අරගෙන ගිහිල්ලා මම ඒක වෙන එක්කෙනට දීලා එයාගෙන් බඩුවක් අරගෙන ගෙදර එනවා නෙමෙයි. අද අපි හුවමාරුව කරන්නේ අතරමැද්දට මාධ්‍යයක් පාවිච්චි කරමින් ඒක තමයි මුදල් කියලා කියන්නේ. මේ යුගයේ මුදල් කියලා දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රමය කාලයක් පුරාවට පැවතුණා. නමුත් ගොඩක් කල් පැවතුනේ නැහැ. වර්තමානයේ දක්වා ආවේ නැහැ. එහෙනම් ඒකට හේතු වෙච්ච කාරණා ටිකක් තිබ්බ පුතේ. මොනවද මේ බාණ්ඩ හොමාරු තිබ්බ දුර්වලතා? එහෙනම් අපි හඳුනාගමු බාණ්ඩ හොමාරු දුර්වලතා. නිබන්ධනේ ටික මම මුද්‍රණය කරලා දීලා තියෙනවා ඔයාගේ. ටියුට් එකේ මුද්‍රණය කරලා තියෙනවා පුතේ. ඔගලන්න තියෙන්නේ මේ ටික කියව ගන්න සහ තේරුම් ගන්න. මුලින්ම තියෙනවා උවමනාවන්ගේ ද්විතීක සමපාතයක් පැවති යුතු වීම. ඔන්න බාණ්ඩ හුවමාරුවේ තිබ්බ ප්‍රධානම දුර්වලතාව තමයි හුවමාරුවක් සිද්ධ වන්න නම් උවමනාවන්ගේ ද්විතීක සමපාතයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි කියමු A B. මේ දෙන්න අතර හුවමාරුවක් වෙන්න ඕන නම් A-ගේ බාණ්ඩය B-ට උවමනාවක් වෙන්න ඕනේ. B-ගේ බාණ්ඩය A-ට උවමනා වෙන්නත් ඕනේ. A-ගේ බාණ්ඩය B-ට ඕනේ. හැබැයි B-ගේ බාණ්ඩය A-ට වැඩක් නැහැ. එහෙම අවස්ථාවකදී ද්විතීක සම්පාතය කියන කොන්දේසිය කැඩෙනවා. අන්න එතකොට හුවමාරුව සිද්ධ වෙන්නේ නැහැ. එක පාර්ශ්වයක් නිෂ්ප්‍රභා කරනවා. මොකද එයාට ඕන දේ වෙන කෙනෙක්, එයාට හුවමාරු කරගන්න බලාපොරොත්තු වෙන කෙනා ගාව නැහැ. නැයා තව කෙනෙක් හොයාගෙන යනවා හුවමාරු කරගන්න. ඒක තමයි තිබ්බ ප්‍රධානම දුර්වලතාවය බාණ්ඩ හුවමාරු යුගයේ. ඊට පස්සේ ඊට අමතරව ගත්තහම නිශ්චිත හුවමාරු අනුපාතයක් නැහැ. මස් රාත්තලක් නැත්තම් හරකෙක් නැත්තම් කුකුලෙක් හුවමාරු කරගන්නේ හාල් කොච්චරක් එක්කද, කිරි කොච්චරක් එක්කද කියන මිම්ම තිබ්බේ නැහැ. රස කර තබා ගැනීම පහසුයි. අද අපි ඔයාගේ අම්මා හරි තාත්තා හරි ගොවිතැන් කරනව නම්, ඔයාගේ අම්මා හරි තාත්තා හරි මොකක් හරි නිෂ්පාදන කටයුත්තක් කරනව නම්, උදේට කෑම හදනව නම්, එහෙම නැත්නම් මහ පරිමාණ වෙන මොකක් හරි නිෂ්පාදන ක්‍රියාවලියක් නිරත වෙනව නම්, ඔබ හදන දේවල් ටික ඔබේ ගෙදර හෝ ඔබ ඒ අදාල් කර්මාන්තය නිෂ්පාදනය කරන දේවල් ටික රැස් කරගෙන අවුරුදු ගණන් ඉන්නේ නැහැ. අපි ඒවා ටක් ගාලා මුදල් වලට හුවමාරු කරගන්නවා. එහෙනම් අද අපිට වටිනාකම් රැස් කරගන්න පුළුවන් මුදල් වලින්. මුදල් එක්ස්පයර් වෙන්නේ නැහැ. මුදල් කල්ලිකුත් වෙන්නේ නැහැ. මුදල් ඕන තරම් කාලයක් තියලා නැවත ගන්න පුළුවන්. හැබැයි ඔය කාලේ මුදල් කියලා දෙයක් තිබ්බේ නැහැ. තිබ්බේ බාණ්ඩ. බාණ්ඩ ගොඩක් කල් රැස් කර තබා ගන්න බෑ. වටිනාකම අඩු වෙනවා, විනාශ වෙනවා, කුණු වෙනවා, නරක් වෙනවා, සත්තුන් විසින් අනුභව කරනවා. අන්න ඊළඟ ප්‍රශ්නේ 4. බාණ්ඩ කුඩා ඒකකවලට බෙදිය නොහැකි වීම. මුළු නිෂ්පාදිතයම එක පිට විකුණන්න වෙනවා. කොටස් වශයෙන් කරන්න බෑ. මොකද කොටස් කරලා ඉතුරු කොටස් තියා ගන්න බෑ.
හිතන්නක සතෙක් ගැන හරි. බාණ්ඩ වටනාකම් මැනීමේ පොදු මිනුමක් නොමැතිවීම. අද අපි රුපියල් රුපියල් පණහයි, මස් රුපියල් දාහයි, මස් කිලෝ එකක් දාහයි, මාළු කිලෝ එකක් හත්සීයයි. මයින්න පුළුවන්නේ එම එකක් තිබ්බෙ නෑ. මෙන්න මේ තියෙන දුර්වලතා නිසා දරුවනේ බාණ්ඩ හුවමාරුව ටික ටික මිනිස්සු විකල්ප හොයන්න ගන්නවා. මන් නැවතත් ඔයාට කියනවා, මනුසතා අනුත් සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ හිතන හැකියාවත් එක්ක. මිනිස්සු නිතරම තමන්ට සුව පහසු රාමුවකිද්දී හිතන්නේ මිනිස්සුන්ගෙන් ළමයිනේ හැමතිස්සෙම හොඳම දේවල් බිහි වුණේ අපහසු තත්ත්වයන් වලදී. අපහසුවක් දැනෙද්දී තමයි අපේ මොලේ වැඩ කරන්න ගන්නෙ. ඉතින් බාණ්ඩ හුවමාරුවේ තිබෙන මෙන්න මේ අපහසුතාවලට මිනිස්සු උත්තර හොයන්න ගන්නවා, උන් විකල්ප හොයන්න ගන්නවා. ඒ විකල්ප හොයා ගැනීමේ ප්‍රතිඵලය තමයි අපි කතා කරන මුදල් භාවිතය. මුදල් භාවිතය ආරම්භ වීම. මුදල් කිව්වහම එකපාර්ට ඔයාට මතක් වෙන්නේ මොනවද? මුදල් කිව්වහම එකපාර්ට ඔයාට මතක් වෙන්නේ මොනවද? ඔව්, එකපාර්ට මතක් වෙන්නේ මෙන්න මේ කාසිහා නෝට්ටු. මෙන්න මේවා තමයි මුදල් කිව්වම මතක් වෙන්නේ. හැබැයි ආරම්භ කදියරේදී මිනිස්සු මේවා පාවිච්චි කරේ නැහැ. එහෙම දෙයක් නිර්මාණය වෙලා තිබ්බේ නැහැ. ඔවුන්ට ඕන උනේ මෙන්න මේ භාණ්ඩයක් ඍජුව හුවමාරු කරගන්න එකේ ගැටලු අඩු කරගන්න අතරමැදි මාධ්‍ය. කුමන හෝ අතරමැදි මාධ්‍යයක් තමයි ඔවුන්ට අවශ්‍ය වුණේ. නම් බාණ්ඩ හා සේවා හුවමාරුවේදී අතරමැදි මාධ්‍යයක් විදිහට භාවිතා කරන ඕනෑම දෙයකට අපි කියනවා මුදල් කියලා. ලියම්පුත එහෙනම් මුදල් භාවිතය. මුදල් භාවිතය බාණ්ඩ හුවමාරු ක්‍රමයේ, බාණ්ඩ හුවමාරු ක්‍රමයේ, බාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා මග හැරවීම සඳහා විවිධ ද්‍රව්‍ය භාවිතයට ගැනීම ඇරඹීමයි. විවිධ ද්‍රව්‍ය භාවිතයට ගැනීම ඇරඹීමයි. පුළුවන් නම් අපි වෙන පාඨකින් ලියමු, වෙන වර්ගයේ පාඩමක් පාවිච්චි කරලා ලියමු. මුදල් කියන එක චුට්ටක් හඳුනාගමු. ඉදිරියේදී පාඩම් දෙක තුනේ මුදල් ගැන කතා කරනවා. චුට්ටක් අපි ලියාගමු මුදල්. එතනම ලියාගන්න. බාණ්ඩ හා සේවා හුවමාරු ක්‍රියාවලියේදී අතරමැදි මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් ලෙස හඳුන්වයි. පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් ලෙස හඳුන්වනු ලබයි. මෙන්න මේ මුදල් කියන එක කියත් ළමයිනේ අද තියෙන මට්ටමටපත් උනේ පරිවර්තන විකාශන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් මුලින්ම මුදල් භාවිතයේ විකාශනය ගැන කතා කරද්දී මුලින්ම පාවිච්චි කරා ද්‍රව්‍ය. මුදල් භාවිතයේ ගැන කතා කරද්දී මුලින්ම කතා කරා ද්‍රව්‍ය. එහෙනම් මුලින්ම ද්‍රව්‍ය භාවිතය. මුදල් වෙනුවට භාවිතා කරේ විවිධ ද්‍රව්‍ය. සත්ව ඇට කටු, සිප්පි කටු වගේ විවිධ ද්‍රව්‍ය වර්ග මුදල් විදිහට පාවිච්චි කරා.
මෙන්න මේ භාවිච්ච කර වට තේරනවාටති ඒක කිසිම ෆයා නෑන ඒ සාර්ථක නෑන සත්ත ඇට කටු පාවිච්චි කරද්දි වනන්තරොල ඉන්න ඔවු ඔන්න සල්ලිකාරයෝ. සිප්පි කටු පාවිච්චි කරන වනං මුහදයි ඉන්න උන්ට ඕන තරන් සල්ලි තියෙනවා. ඒක ගැටලු සහගතයි. එහින්දා සාපේක්ෂව හිඟ ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න ගත්තා. එහි ප්‍රතිඵලය තමයි ලෝහ භාවිතය. විවිධ ලෝහවර්ග විවිධ ලෝහවර්ග භාවිතා කරනවා. ලෝහකුට්ටි වශයෙන් හැඩයක් වටිනාකමක් නැහැ ලෝහකුට්ටි භාවිතා කරන ගන්නවා. දෙවෙන එක තමයි තුන්වෙන එක තමයි ලෝහකාසි භාවිතය. ලෝහකාසි භාවිතය මේ කාසි පුතේ අද තියෙන කාසි වගේ නෙමෙයි. මේතින් ලෝහකාසි අද තියෙන කාසි වගේ නෙමෙයි. මෙවල යම් නිශ්චිත ද්‍රව්‍යමය වටිනාකමක් සහිතව විවිධ හැඩතලවලින් නිර්මාණය කරනවා. නිශ්චිත ද්‍රව්‍යමය වටිනාකමක් තියෙනවා. හරි, ඊළඟට ඔන්න අපි දැන් පාවිච්චි කරන එක ඒ තමයි කාසි හා නෝට්ටු භාවිතය. කාසි හා නෝට්ටු භාවිතය අද අපි ඉන්නේ ලංකාවේ නම් වැඩි හරියක් ඉන්න අපි කොහොමත් ලෝකෙට වඩා චුට්ටක් පිටිපස්සෙන් ඉන්නේ නේද? අපි ලෝකෙට වඩා චුට්ටක් පිටිපස්සෙන් ඉන්න අපි ලෝකයේ උතුම්ම ජාතිය කියාගත්තට අපි ඉන්න ටිකක් පිටිපස්සෙන් ළමයි. ඉතින් අපි තාම මෙතන ඉන්නේ හරිද? ඉස්සරහට ගිහින් තියෙන අල්ප වශයෙන්. ඉතින් මේ තියෙන්නේ කාසි හා නෝට්ටු. රයිට්. මේ වල පොතේ මේ රුපියල් 1000 1000ක ද්‍රව්‍යමය වටිනාකමක් නැහැ. මේ කොලේ 1000 මුද්‍රණය කරලා තියෙන හින්දා තමයි 1000ක් වටින්නේ. නැත්තම් මේක රුපියල් 1000ක් වටින්නේ නැහැ මේ කොල කෑල්ල. හැබැයි මේකේ තියෙනවා ගත්තාම අර බලන්න මේකේ තියෙනවා මුදල් ඇමති අස්සම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අස්සම් කරලා තියෙනවා. මේ අස්සුනුත් සමග මේකට වටිනාකමක් ආරූඪ වෙනවා. එහෙනම් පොදුවේ අපි රුපියල් 1000ක් කියලා මේක සලකනවා. පොදුවේ රුපියල් 5000ක් කියලා අපි මේක සලකනවා. කාසිහා නෝට්ටු භාවිතය. මෙන්න මේ කාසිහා නෝට්ටු භාවිතා කරන අදියරෙන් පස්සේ එනවා ව්‍යාපාර තමන්ගේ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්න ගන්නවා චෙක්පත්. චෙක්පත් වලින් නියෝජනය කරන්නේ බැංකු මුදල්. බැංකු මුදල් මොනවද බැංකු මුදල් කියලා කියන්නේ? ඔව්, බැංකු මුදල් කියලා කියන්නේ ජංගම ගිණුම් වල පවත්වාගෙන යන මුදල් ශේෂයන්. මොනවද ජංගම ගිණුම් කියලා කියන්නේ? ජංගම ගිණුම් කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි ගිණුම් විශේෂය. චෙක්පත් කියන්නේ මුදලක් නෙමෙයි. චෙක්පත් වලින් අපි බැංකුවේ තියෙන ජංගම ගිණුමේ තියෙන මුදල් ටික හුවමාරු කර ගන්නවා. මේක තාම ඔබට ගෝචර නැහැ. හැබැයි ඉදිරියේදී මුදල් හා බැංකු පාඩමේදී තාම සවිස්තරව මේ ගැන කතා කරනවා. ඉතින් 6 වෙනි එක තමයි විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් දැන් මං කියන පොතේ ලංකාව අපි ටිකක් කොච්චර උතුම් කියලා කිව්වත් දැනට අපි ඉන්නේ ටිකක් ලෝකෙට පිටිපස්සෙන් කියලා. වෙන ලෝකෙට අපේ වේගය අතින් ගත්තාම අපේ රථ වාහන යන රටවලට වඩා අඩු වේගයකින් අපේ දැනුම ගවේෂණය කරන අනිත් රටවලට වඩා අඩු වේගයකින් අපි ටිකක් අඩුවෙන් තමයි මේ වෙද්දී යන්නේ. ඉස්සරහට බලමු මේක වර්ධනය වෙයි කියලා සුබසිහින බලමු. ඉතින් දැනට ලෝකේ භාවිතා වෙනවා කෑෂ් ෆ්‍රී එන්වයරමන්ට් කියල එකක්. එතනදී ඔයගොල්ලෝ මෙන්න මේ මම පෙන්නපු කාසි නෝට්ටු භාවිතා කරන එකෙන් එහාට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වගේ විද්‍යුත් මුදල් භාවිතා කරන්න පටන් අරගෙන තියෙනවා. නම් මේ තියෙන්නේ එවැනි විද්‍යුත් මුදල් වර්ග. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයත් සමඟ බිහි වෙලා තියෙන මේ වගේ ප්ලාස්ටික් මුදල් වර්ග. ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, ස්මාර්ට් කාඩ්, ටෙලර් කාඩ් ආදී විවිධ නම් වලින් අපි මේ විද්‍යුත් මුදල් හඳුන්වනවා. මේක තමයි වර්තමානයේ මුදල් වල ස්වරූපය. කාසි නෝට්ටු ගොඩක් දියුණු රටවල මිනිස්සුන්ගේ පර්ස් වල නැහැ. පාවිච්චි කරන්නේ මෙන්න මේ මුදල් ඒකක්. ඉතින් ওই විදිහට භාණ්ඩ හුවමාරු යුගයෙන් පසු මුදල් භාවිතය ආරම්භ වෙනවා. මුදලුත් ව්‍යාපාර විකාශන සමගාමීව මේ විදිහට සංවර්ධනය වෙනවා. ඒක ඔයාගේ ටියුට් එකේ තියෙනවා. හරි, ටියුට් එකේ සමහර තැන්වල සමහරක් විට මේ මුද්‍රණ දෝෂයක් වගේ තියෙනවා නම් පේනවා ඇති පිටු අංක 24 සිප්පි කටු දුම්කොළ කියලා තියෙනවා. ඒ උඩින් ලියන්න ද්‍රව්‍ය භාවිතය
ද්‍රව්‍ය භාවිතය. හරින ඉට පස්සේ තියෙනවා නිදසුන් රන් රිදීවැනි ලෝහ වර්ග කියලා. ඉට උඩින් ලියන්න අංක දෙක දාලා ලෝහ භාවිතය, ලෝහ භාවිතය. ඉට පස්සේ තියෙනවා ප්‍රමාණවලින් යුත් ලෝහ කැබලි වල මුහුණත යම් මගයක් සඳහන් කරන ලදී. පසුකාලි නැති වූ අච්චු කාසිවලට පදනම මෙයයි. මෙතන ඔයා ලියන්න පුළුවන් කාසි හා නෝට්ටු කාසි භාවිතය, ලෝහ කාසි භාවිතය තුන්වෙනි එක. හරි, හතර ලියාගමු. හිස්තැනක් තියෙනවා කාසි හා නෝට්ටු භාවිතය, කාසි හා නෝට්ටු භාවිතය. පහ ජන් බැංකු මුදල් භාවිතය. අවසාන එක හය විද්‍යුත් මුදල් භාවිතය, විද්‍යුත් මුදල් භාවිතය. හොඳයි, එහෙනම් අපි ඔය විදිහට මුදලේ විකාශනය ගැනත් සාකච්ඡා කරා. මුදලේ විකාශනය. ඊළඟට එනවා පුතේ ව්‍යාපාර විකාශනයේ දෙවැනි අදියර. ව්‍යාපාර විකාශනයේ දෙවැනි අදියර. මෙන්න මේ දෙවැනි අදියර තුලින් අපි කතා කරන්නේ කාර්මික විප්ලවය ගැන. කාර්මික විප්ලවය, ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන්. ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන්, කාර්මික විප්ලවය. එක්දාස් හත්සිය පනහ ක්‍රිස්තු වර්ෂ 1750 1850 වගේ කාලවල යුරෝපය මුල් කරගෙන විශාල තාක්ෂණික සංවර්ධනයක් ඇති වෙනවා ළමයි. ඇත්තම ගත්තොත් මේ තාක්ෂණික සංවර්ධන ඇති වෙන්න හේතුව තමයි මුදල් භාවිතය. මිනිස්සු මුදල් උපයන්න විවිධ දේවල් කරන්න උත්සාහ කරනවා. ඒ හරහා අලුත් නිර්මාණ ලෝකෙට බිහි වෙනවා. ඉතින් කාර්මික විප්ලවය යටතේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. අලුත් නව නිර්මාණ බිහි වෙනවා, නාගරීකරණය ඇති වෙනවා, පරිසර දූෂණය සිද්ධ වෙනවා, නව වෘත්තීන් ඇති වෙනවා, මහා වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි ඒ දේවල් අපේ විශ්ේ වැඩි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ කාර්මික විප්ලවය නිසා ව්‍යාපාරවල සිදු වූ සංවර්ධනය. ව්‍යාපාරවල සිදු වූ සංවර්ධනය. එහෙනම් මොනවද ව්‍යාපාර කියලා කියන්නේ? ඉගෙන ගන්නෙත් බිස්නස් ස්ටඩීස් නේ අපි. බිස්නස් ස්ටඩීස්, ව්‍යාපාර අධ්‍යයනය. මොනවද ළමයි මේ ව්‍යාපාර කියලා කියන්නේ? ඔව්, ව්‍යාපාර අපි බෙදනවා ප්‍රධාන වර්ග දෙකකට. ඒ තමයි කර්මාන්ත සහ වාණිජ්‍ය. කර්මාන්ත සහ වාණිජ්‍ය විදිහට ව්‍යාපාර පුළුල් ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කර්මාන්ත අපිට බෙදන්න පුළුවන් නැවත මෙන්න මෙහෙම. ප්‍රාථමික කර්මාන්ත සහ ද්විතීක කර්මාන්ත විදිහට. වාණිජ්‍ය ඉංග්‍රීසියෙන් කියනනම් නම් ඔබ දන්නවා, ඒ තමයි කොමර්ස්. කොමර්ස් කරන ළමයි කියලානේ කියන්නේ. කොමර්ස් කියන්නේ දුවේ පුතේ වාණිජ්‍යට. ඇයි එහෙනම් ඕගොල්ලෝ කොමර්ස් කරන ළමයි කියලා කියන්නේ? ඔව්, ඇත්තටම ඔබට කොමර්ස් කියලා විෂයක් නැහැ. කලින් තිබ්බා විෂයන් හතරක් තියෙන කාලේ එකවුන්, එකෝන්, කොමර්ස්. කොමර්ස් සරහා තමයි වාණිජ්‍ය ගන්නන්නේ. ඉතින් වාණිජ්‍ය ඉගෙන ගන්න ළමයි කොමර්ස් ස්ට්‍රීම් එක කියලා කිව්වා. පුදුමන කරුණ කියන්නේ අද කොමර්ස් කරන ළමයි ඉන්නවා කොමර්ස් නොකරන. කොමර්ස් කරනවා කොමර්ස් කරන සබ්ජෙක්ට් එකක් නොකරන ළමයි. ඇයි? සමහර ළමයි BS වගේ සබ්ජෙක්ට් එකක් අතාරිනවා. BS කියන්නේ පුතේ ව්‍යාපාර ඉගැන්වීම. ව්‍යාපාර ඉගැන්වීම හරහා තමයි ඔබේ අනාගත සියලු කටයුතු තීරණය වෙන්නේ. ඔබ ව්‍යාපාර ගැන දැනගෙන තමයි ඔබ ව්‍යාපාර වලට යා යුත්තේ. කළමනාකරුවෙකු, සේවකයෙකු, පාලකයෙකු, ධනකාධිකාරවරයෙකු හෝ කුමන විදිහට හෝ, ගනුදෙනුකරුවෙකු හෝ නව ව්‍යාපාරිකයෙකු විදිහට ඔබ යන්න නම් ඉස්සරහා සාර්ථක වෙන්න නම් ඔබ ව්‍යාපාර ගැන දැනන් ඉන්න ඕනේ. ඒක මෙච්චර වැදගත්. බයි මේක වරදවා තේරුම් ගැනීමත් එක්ක අද BS අතෑරලා කොමර්ස් කරනවා. ඒ කියන්නේ කොමර්ස් නැතුව කොමර්ස් කරනවා වගේ වැඩක්. හරිම පුදුම සහගත වැඩක්. ඉතින් මම ඔබට කියන්නේ
ඔබ ව්‍යාපාරිගෙන ගත යුතුයි. මේ කොමස් කියන විෂය මිට කලින් අවුරුදු ගන්නාවට කලින් තිබ්බ කොමස් කියන විෂය තවදුරට සංවර්ධනය කරලා තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය නිර්මාණය වෙන්නේ. මේක තමයි කොමස් ළමයින්ගේ බේසික් නොලෙජ් එක තියෙන්නේ. හරි, හොඳයි. එහෙනම් වාණිජ්‍ය කොටස් දෙකයි, කොමස් කොටස් දෙකයි. ඒ තමයි වෙළඳාම සහ උපකාරක සේවා. වෙළඳාම සහ උපකාරක සේවා. වෙළඳාම් බෙදනව නැවත දේශීය සහ විදේශීය වෙළඳාම. දේශීය බෙදනවා තොග සිල්ලර, විදේශ ආනයන අපනයන. උපකාරක සේවා යටතේ අපි කතා කරනවා වෙළඳාමට ව්‍යාපාරවලට උපකාර කරන සේවා, බැංකු රක්ෂණය, ප්‍රවාහනය, සන්නිවේදනය ආදී විදිහට. ඉතින් මම මේ ගැලීම් සටහන හරහා ඔයාලට දේවල් දෙකක් කියන ගන්න පුළුවන්. එකක් තමයි ව්‍යාපාර කොහොමද වර්ග කරන්නේ, ව්‍යාපාර පුළුල් ලෙස වර්ග කරන්නේ කොහොමද? කර්මාන්ත සහ වාණිජ්‍ය. කර්මාන්ත ප්‍රාථමික සහ ද්විතීක, වාණිජ්‍ය වෙළඳාම සහ උපකාරක සේවා. ඉතින් මෙන්න මේ කාර්මික විප්ලව යුගයේදී අපි කතා කරනවා ව්‍යාපාරවල විශාල ඉදිරි සංවර්ධනයක් සිද්ධ වුණා කියලා. එහෙනම් ඔයා දැනන් ඉන්න ඕනේ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා. එහෙනම් කාර්මික විප්ලව යුගයේදී කර්මාන්තංශයේ සංවර්ධනයකුත් සිද්ධ වෙනවා, වාණිජ්‍යංශයේ සංවර්ධනයකුත් සිද්ධ වෙනවා. අපි ලියමු නැත්නම් මේ කර්මාන්තයට අපි කියනවා නිෂ්පාදන ශේෂ්ත්‍රය කියලාත් කියනවා. නිෂ්පාදන ශේෂ්ත්‍රය කියලාත් කියනවා. එහෙනම් කාර්මික විප්ලවයත් එක්ක නිෂ්පාදන ශේෂ්ත්‍රයේ සිදුවෙච්ච වෙනස්කම් මොනවද? ඔව්, එතෙක් තිබ්බ ගෘහ ආශ්‍රිත කර්මාන්ත මහ පරිමාණ විශාල කර්මාන්ත ශාලා බවට පත් වෙනවා. ශ්‍රමය වෙනුවට ඒවා තුළ මහා පරිමාණ ප්‍රාග්ධන උපකරණ නැත්තම් යන්ත්‍ර සූත්‍ර භාවිතා වෙන්න ගන්නවා. විශේෂීකරණය, ශ්‍රම විභජනය වගේ නවීන නිෂ්පාදන ශිල්ප ක්‍රම නිෂ්පාදන කටයුතු සඳහා ඇප්ලයි කරනවා. මෙන්න මේ විදිහට නිෂ්පාදන ශේෂ්ත්‍රයට අලුත් දේවල් ගොඩක් කාර්මික විප්ලවයේදී එකතු වෙනවා. එහෙනම් දැන් මේ හැදෙන දේවල් ටික සක්‍රීයව බෙදා හරින්න රටකට, ජාතියකට, මුළු ලෝකයටම සක්‍රීයව බෙදා හරින්න, මේ හදන දේවල් ටික හරියට හදන්න අවශ්‍ය සේවාවන් ටිකක් සංවර්ධනය වෙන්න ගන්නවා. ඒවා තමයි වාණිජ්‍ය හරහා සිද්ධ වෙන්නේ. එක පැත්තකින් වෙළඳාම ජාතික වශයෙන්, ප්‍රාදේශීය වශයෙන් පැවති වෙළඳාම ජාත්‍යන්තරව සංවර්ධනය වෙන්න ගන්නවා. අනිත් පැත්තෙන් තමයි උපකාරක සේවාවන්, රක්ෂණ කටයුතු, බැංකු කටයුතු, මුදල් මූල්‍යමය කටයුතු, ප්‍රවාහන සේවා, සන්නිවේදන සේවාවල විශාල වෙනස්කම් ටිකක්, විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඉතින් කාර්මික විප්ලවය නිසා සමස්ත ව්‍යාපාර ලෝකයේම උඩු යටි කුරු වෙනවා. නැත්තම් සමස්ත ව්‍යාපාර ශේෂ්ත්‍රයේම ලොකු ඉදිරිපින්මක් පයින්නවා. හරි, හොඳයි. එහෙනම් අපි ලියාගමු නිෂ්පාදන ශේෂ්ත්‍රය. කාර්මික විප්ලවය නිසා නිෂ්පාදන ශේෂ්ත්‍රයේ සිදුවෙච්ච වෙනස්කම් ලියාගමු ළමයි. ගෘහ කර්මාන්ත මහ පරිමාණ කර්මාන්ත ශාලා බවට පත්වීම. ගෘහ කර්මාන්ත මහ පරිමාණ කර්මාන්ත ශාලා බවට පත්වීම. right. දෙක අත්‍යන්ත වෙනුවට බලවේග යන්ත්‍ර නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම. හරි, ඔය නිෂ්පාදන ශේෂ්ත්‍රයේ, කර්මාන්ත ශේෂ්ත්‍රයේ, බලිම වාණිජ ශේෂ්ත්‍රයේ සිදුවෙච්ච සංවර්ධනය, නැත්නම් වෙළඳාම ආශ්‍රිත සේවාවන් වල සිදුවෙච්ච වර්ධනය මොකක්ද කියලා? වෙළඳාම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් වීම. වෙළඳාම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් වීම.
විදේශ වෙළඳාම සංවර්ධනය වීම. තුන, මුදල් හා බැංකු කටයුතු, රක්ෂණ සේවා, ප්‍රවාහන සේවා, සන්නිවේදනය වැනි ක්ෂේත්‍ර සංවර්ධනය වීම. වැනි ක්ෂේත්‍ර සංවර්ධනය වීම. හරි, ඔන්න එහෙනම් කාර්මික විප්ලවය ගැන අපි ඉතාමත්ම සරලව සහ දැනගත යුතු මට්ටමින් කතා කරා. මේට අමතරව සමාජීය පරිවර්තනයන් ටිකක් සිද්ධ වෙනවා පුතේ. ඒවා අපේ සිලබස් එකේ කතා කරන්නේ නැහැ අපි. ඔබ ඉතිහාස වගේ විෂයන් ඉගෙන ගද්දී පොඩි කාලනත් ඔබ ඒවා ඉගෙනගෙන ඇති. නාගරීකරණය, පරිසර දූෂණය, නව රැකියා බිහිවීම, මිනිරම් පතල්, රත්තරම් පතල් ආශ්‍රිත නව නගර බිහිවීම, ඔය වගේ දේවල් ගොඩක් සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ ටික ඔයා ඔළුවේ තියාගන්න. හරි? රයිට්. එහෙනම් අපි ඊළඟට එමු. අපේ ව්‍යාපාර විකාශනයේ අවසාන අදියර. හැබැයි ඉවරයි කියවට පොතේ ඉවර නෑ. දැන් මෙතනින් එහාට ව්‍යාපාර විකාශනය වෙන්නේ නැද්ද? නෑ, වෙනස් නොවන කිසිම දෙයක් නෑ. ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙනස් වීම. දැන් මේවා අද තියෙන ව්‍යාපාර තව ටිකක් කල් ගියාම මීට වඩා හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. අපි චූටි කාලේ දැක්ක ව්‍යාපාර නෙමෙයි අද තියෙන්නේ. අද චූටි කාලේ අපි ගියපු පන්ති නෙමෙයි අද තියෙන්නේ. අපි චූටි කාලේ බඩු ගන්න ගිය කඩ නෙමෙයි අද තියෙන්නේ. ඉතින් ඔබ අපි වගේ මොහුකුරා යද්දි මීට වඩා වෙනස් ව්‍යාපාර ලෝකයක් ඔබත් දකි. හරි, ඒක දැනට අපි ඉන්න මට්ටම අපි අවසාන අදියර තමයි තොරතුරු ආර්ථිකය. තොරතුරු ආර්ථිකය. right. ඉතින් මේ කාර්මික විප්ලවයෙන් පස්සේ සිදුවන ලොකුම ඊළඟ ටෙක්නිකල් රෙවලූෂන් එක තමයි ICT කියන එක. නැත්තම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක ව්‍යාපාර නැවත වෙනස් මුහුණුවරක් ගන්නවා. නැවත හිටියට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයකට පත් වෙනවා. භෞතික ව්‍යාපාර වෙනුවට විද්‍යුත් ව්‍යාපාර බිහිවෙන්න ගන්නවා. එහෙනම් ව්‍යාපාර විකාශනයේ දෙවැනි අදියරේදී, අවසාන අදියරේදී අපි හඳුනා ගන්නා සුවිශේෂී ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් වාණිජ්‍ය. අනිත් එක තමයි මේ විද්‍යුත් කියන වචනේ වෙනුවට සමහර තැන්වල අපි දැකලා තියෙන ඉලෙක්ට්‍රොනික කියන වචනේ පාවිච්චි. දෙකම හරි. හොඳේ. විද්‍යුත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර. ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර. තොරතුරු තාක්ෂණ ආර්ථිකයේදී අලුතෙන් හටගන්නා ව්‍යාපාර තත්ත්ව දෙක තමයි විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර. දැන් ඔයා පටස්කල බලාගන්න කලින් ඉගෙනගත්ත ගැලීම් සටහන. වාණිජ්‍ය, කොමර්ස්, ව්‍යාපාර, බිස්නස්. බිස්නස් කොටස් දෙකයි, ඉන්ඩස්ට්‍රියන් කොමර්ස්. කොමර්ස් කොටස් දෙකයි, නැවත ඉන්ඩස්ට්‍රිය නැවත කොටස් දෙකයි. එහෙනම් විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ විද්‍යුත් ව්‍යාපාර යටතේ තියෙන සංකල්පයක් කියන එක මුලින්ම ඔයා තේරුම් ගන්න පුතේ. මොකද විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ? ඔව්, අන්තර්ජාලය සහ විද්‍යුත් තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරමින් භාණ්ඩ විකිණීම සහ මිලට ගැනීම හා ඒ ආශ්‍රිත කටයුතු වල නිරත වෙනවා නම් අපි කියනවා විද්‍යුත් වාණිජ්‍ය කියලා. ලියාගමු විද්‍යුත් වාණිජ්‍ය. නිබන්ධනයේ පිටු අංක 25. විද්‍යුත් වාණිජ්‍ය. අන්තර්ජාලය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදා ගනිමින් භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම, භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම ආශ්‍රිත කටයුතු සිදු කිරීම විද්‍යුත් වාණිජ්‍යයි. මේ විද්‍යුත් වාණිජ්‍ය ආයි වෙනස් වෙනවා.
අනේ අතකි වනේ මුලින්කි වනේ වෙනස් නොවන දෙයක් නෑ ටික ටික මේක සංවර්ධනවා කියලා. ඉතින් මුලින් තිබ්බේ අන්තර්ජාලය හා එත ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය හරහා බාණ්ඩ මිලට ගැනීම හා එය ආශ්‍රිත සේවාවන් කීපයක්. ඊ-කොමර්ස් කොමස් ඊ බවට පත්වෙන ඊ-කොමර්ස් කොමස් ඉලෙක්ට්‍රොනීකරණයට භාජනය වෙනවා. ආයි මේක සංවර්ධනය වෙනකොටේ නැවත වෙනස් වෙනවා, නැවත දියුණු වෙනවා. ඉතින් මේක අලුත්ම තත්ත්වය තමයි, අලුත්ම රැල්ල තමයි. ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර, ඉලෙක්ට්‍රොනික් බිස්නස් අර මිලට ගන්න එකයි විකුණන එකයි නෙමෙයි, සමස්ත ව්‍යාපාර ක්‍රියාවලිය. නැවත ගැලවීම සඳහා බලාගන්න ව්‍යාපාර කර්මාන්ත සහ වාණිජ්‍ය කර්මාන්ත ප්‍රාථමික දිට්ඨිය කියන බාණ්ඩ හදන එක, බෙදා හරින එක, ප්‍රචාරණය කරන එක, මුදල් ගෙවන එක, මානව සම්පත් කළමනා කරන කටයුතු, ගිනුම් කරන කටයුතු වගේ සියලු ව්‍යාපාර කටයුතු ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය හරහා සිදු කරනවා නම් අපි ඒකට කියනවා විද්‍යුත් ව්‍යාපාරකරණය කියලා. අද තියෙන්නේ එවැනි ලෝකයක්, එවැනි ආර්ථිකයක්. ලියාගමු. ව්‍යාපාරවලට අදාළ සියලුම කාර්යයන්, ව්‍යාපාරවලට අදාළ සියලුම කාර්යයන් අන්තර්ජාලය හරහා සිදු කිරීම, අන්තර්ජාලය හරහා ඇලිරක් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර කරණයයි, විද්‍යුත් ව්‍යාපාර කරණයයි. අද මේක පට්ට ජනප්‍රිය ඔන්න පුතේ එකත් එක්ක අපි කතා කරනවා. මේ අද මේක පට්ට ජනප්‍රියයිනේ. අද මේ අපි කඩේ යන හරියක් කම්මැලි ජාතියක්නේ. අපි හැමෝම ෆින්ගර් ප්‍රින්ට් එකේ, ෆින්ගර් ටිප් එකෙන් තමයි හුරු වෙලා තියෙන්නේ. ෆෝන් එක ගත්තා, බැලුවා, සර්ච් කරා, පේමන්ට් එක ඔන්ලයින් කාඩ් එකක් කරා කරා, ඩිලිවර් සර්විස් එකක් කරා බාණ්ඩ ගෙන්න ගත්තා. ව්‍යාපාරත් ඒකට හුරු වෙලා, අපිත් ඒකට හුරු වෙලා. ව්‍යාපාරත් තමන්ගේ සමහර කටයුතු සියල්ලම කරන අන්තර්ජාලය හරහා. රජය පවා අද තමන්ගේ රාජ්‍ය සේවා අන්තර්ජාලයෙන් පවත්වාගෙන යනවා. ඉතින් පට්ට විදිහට මේක දියුණු වුණා. ඉතා කෙටි කාලයකින් බටකැලේට ගිනි තිබ්බ වගේ පට 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 ගාලා විද්‍යුත් ව්‍යාපාර ලෝකෙ පුරා පැතිරෙන්න ගන්නවා. ඇයි මෙහෙම වුනේ? දැන් විද්‍යුත් ව්‍යාපාර කොච්චර සංනිවේදන කොච්චර ප්‍රබලද කියනවා නම් අපිට කන්න නැතුවත් ඉන්න පුළුවන්. හැබැයි ෆෝන් එක ඩේටා කාඩ් එකක් දාන්න නැතුව ඉන්න බෑ. එහෙනම් අපිට නොකානොබී ඉන්න පුළුවන්. ෆෝන් එකේ ඩේටා නැතුවත් අම්මෝ අතප්පා කැඩනා වගේ ඒ තරම් අපි මේකට ඇබ්බැහි වෙලා. ඇයි එහෙම වෙන්නේ? ඇයි විද්‍යුත් ව්‍යාපාර මෙච්චර ජනප්‍රිය වුණේ? හරි, ලියාගන්න. නිබන්ධනයේ පිටුවංක 25 විද්‍යුත් වාණිජ්‍ය වර්තමානයේ ප්‍රචලිත වීමට හේතු. පිටුවංක 25 විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වීමට හේතු. ලියාගන්න පළවෙනි එක, ලියකියවලින් තොරව ව්‍යාපාර තොරතුරු හුවමාරු කරගත හැකි වීම. ලියකියවිලි වලින් තොරව ව්‍යාපාර තොරතුරු හුවමාරු කරගත හැකි වීම. අර කෑෂ් ෆ්‍රී එන්වයර්මන්ට් එක මම ඔයාලට කියපුතේ, ඒකෙම අලුත් තව වර්ෂන් එකක් තියෙනවා, පේපර් ෆ්‍රී එන්වයර්මන්ට් එකක්. ඒ කියන්නේ මේ කඩදාසිවල ලියන එක, පොත් අරගෙන පාසල් යන එක, කොළපුරවන එකෙන් අයින් වෙලා ඔක්කොම ඊ ඩොකියුමන්ට් හරහා, ඊමේල් හරහා, නැත්තම් ඩේටාබේස් හරහා, Google ෆෝම් වගේ දේවල් හරහා සිදු කරන එක. කොළපුරවන්න ලියන්න කරන්න ඕනේ නැහැ. තුන්වෙනි එක ව්‍යාපාර කට, දෙවෙනි එක ව්‍යාපාර කටයුතු වේගවත් වීම. ව්‍යාපාර කටයුතු වේගවත් වීම. තුන, මෙහෙයුම් පිරිවැය කමා තොග පිරිවැය අවම කරගත හැකි වීම. ලෝකෙටම බිස්නස් එකක් කරන්න පුළුවන් ගෙදර ස්ටෝර් එක තියාගෙන. හන්දියක් හන්දියක් ගන්න කඩ දාන්න ඕනේ නැහැ.
සේවකය මහරුක් ගානක් ඕන්න නෑ. ලෝකෙන බිස්නස් එක් කරන්න පුළුවන් තමන්ගේ ගෙදර කඩේ පවත්තාගෙන ගිහිල්ල. අපි දන්න ඕන තරන් කට්ටඉන්නවා. ලංකාවටම අධ්‍යාපන පාට මාලා පවත්තනවා තමන්ගේ ගෙදර පුංචි කාම්පරයක්ලා. ඉතින් අදත් මම මේ ඔගලන කරන්න තේව ඔගේ වැඩක්නේ. හේද පන්තියට එන්න ඇති සියලු දරුවන්ට විෂය ඉගෙන ගන්න ආස ඕනෑම කෙනෙක්ට ගෙදරට වෙලා තමන් වැඩේ කරගන්න පුළුවන්. අපි අවකාශ ස්පේස් එකේ හම්බ වෙනවා. තියාගමු. මෙහෙයුම් පිරිවැය හා තොග පිරිවැය අවම කරගත හැකි වීම. 4. වෙළඳ පොළ පුළුල් වීම. රටකට ජාතියකට ප්‍රදේශයකට නෙමෙයි ලෝකෙට විකුණන්න පුළුවන්. අපිට ඕන දෙයක් කොච්ච එකක් නම් එහෙම නැත්තම් සපත් දෙකක් ඔන්ලයින් අපි ගෙන්න ගන්නව නේද? ලංකාවේ නෙමෙයි පකිස්තානෙන් ඉන්දියාවෙන් බංගලාදේශයෙන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් වෙන්න පුළුවන්. ලංකාවේ බාණ්ඩත් එහෙම ඕන රටකින් ගන්න පුළුවන්. රයිට්. වෙළඳ පොළ පුළුල් වීම. වෙළඳ පොළ පුළුල් වීම. ඉතුරු දේවල් ටික අපි නිබන්ධනයේ තියෙනවා. හොඳයි එහෙනම් ඕකත් එක්ක පුතේ ව්‍යාපාර විකාශනය කියන කොටස අපි අවසන් කරනවා. තව චූටි කෑල්ලක් තියෙනවා. නව ප්‍රවණතා. මං කියවන මේක මෙතනින් ඉවර නෑ කියලා. දෙයනේ මේක මෙහෙ කොහෙන් ඉවරද කියලා අපි දන්නේ නෑ. කොහෙන් කෙලවරද කියලා අපි දන්නේ නෑ. ඉතින් මේ අලුතෙන් එන නව ප්‍රවණතා ටිකක් තියෙනවා. ප්‍රවණතා අපිට ට්‍රෙන්ඩ් එකක් කියලා කියනවා. ව්‍යාපාර පැත්තකින් දාන්නකෝ අපේ ඇඳුම්වල එක එක කාලේ එක එක මෝස්තර අඳිනවනේ. ඉරිච්ච ඩෙනින් අඳිනවා. පත්තර පිටු වගේ ෂර්ට් අඳිනවා. ලොකු කලිසම් අඳිනවා. දිගත් නැති කොටත් නැති කලිසම් අඳිනවා. ට්‍රෙන්ඩ් එක මෝස්තරය. එක එක කාලේ එක එක ජාතියේ සින්දු එනවා. කාලයකට මල් සින්දු, කාලයකට වැල්ලෙන බූට් කාපු සින්දු, කාලයකට ආතල් සින්දු. ට්‍රෙන්ඩ් එක. එක එක ගීතවල, ඇඳුම්වල, නාට්‍යවල එක එක කාලේ පිස්සු වගේ බලන දේවල් තියෙනවා. අන්න ට්‍රෙන්ඩ් එකක් යන පුතේ අපි යන්න ඕකට. ව්‍යාපාර ශාස්ත්‍රයේත් අලුත් ප්‍රවණතා ටිකක් තියෙනවා. අපි ඒක ඉක්මනින් ලියාගමු. පළවෙනි එක ග්ලෝබලයිසේෂන්. පිටු අංක 26. ග්ලෝබලයිසේෂන්. ගෝලීයකරණය. 2. ඊ-බිස්නස්. විද්‍යුත් ව්‍යාපාරකරණය. ඊ-බිස්නස්. විද්‍යුත් ව්‍යාපාරකරණය. 3. ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්. තාක්ෂණික දියුණුව. තාක්ෂණික දියුණුව. තාක්ෂණික දියුණුව. 4. කන්සර්න් ඔන් එන්වයරන්මන්ට්. එන්න අපි එකතු වෙලා මේ කොන්ක්‍රීට් වනාන්තරය හරිත වනාන්තරයක් කරමු. ඔබෙන් ගහක් මනු දෙරණට. අදි ස්ලෝගන් යටතේ පරිසරය ගැන මිනිස් හිතන්න පෙළඹෙන ප්‍රවණතාවක් අපි දකිනවා. ඊළඟට පවර්ෆුල් කස්ටම. ගනුදෙනුකරු ප්‍රබලව අධ්‍යාපන මට්ටම් වැඩිවීම හරහා, තාක්ෂණයත් එක්ක ලෝකෙ තොරතුරු දැන ගැනීමත් හරහා ගනුදෙනුකරු ප්‍රබල වීම. 6. කම්පිටිෂන්. ව්‍යාපාර තරඟය ඉහළ යාම. 7. ව්‍යාපාර ක්‍රියාවලිය බැහැරට පැවරීම. ඔකට අපි කියනවා ව්‍යාපාර බාහිරකරණය කියලා. ව්‍යාපාර ක්‍රියාවලිය බැහැරට පැවරීම. අදවා හිතන්න යන රෝහලේ සිකියුරිටි ඉන්නේ වෙනම සිකියුරිටි ෆර්ම් එකකින් දාපු කෙනෙක්. රෝහලේ ක්ලීනින් කරන් යන්නේ වෙනම ක්ලීනින් සර්විස් එකකින්. අපි යම් බැංකුවකට, බැංකුවේ සිකියුරිටි වෙනම සිකියුරිටි සර්විස් එකකින්. බැංකුවේ ක්ලීනින් කරන්න වෙනම ක්ලීනින් සර්විස් එකකින්. බැංකුවේ සල්ලි හාමයා අරන් යන්නේ ඒ සම්බන්ධ සුවිශේෂී වෙනම ආයතනයක් විසින්. අන බැංකුව කරන්නේ ඔබේ ගිණුම් පවත්වා ගැනීම සහ ඒවා ආශ්‍රිත සේවා විතරයි. මූලික ක්‍රියාකාරකම් ටික තියලා අනිත් දේවල් වෙනත් ව්‍යාපාර ලව්වායිටි කරගන්නවා. මේකට අපි කියනවා ව්‍යාපාර බාහිරකරණය කියලා. අවසානික සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත් වීම. සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත් වීම. ඔන්න අපි කතා කරේ පුතේ ව්‍යාපාර ප්‍රවණතා. මේවා තව ඉස්සරහට වෙනස් වෙයි. ලබන අවුරුද්ද ගන්නද්දි මට තව දේවල් ටිකක් කියන්න පුළුවන් වෙයි. ඔය තියෙන දේවල් ටිකක් අතාරින්න පුළුවන් වෙයි. වෙනස් වෙනවා. ව්‍යාපාර කියන්නේ එවැනි විෂයක්. වෙනස් වෙන විෂය. වෙනස් වෙන්න දන්නේ උන් ඉගෙන ගන්න කියලා අපි කියන්නේ ඒකයි. ඉතින් ඔබට වෙනස් වෙන දැනුම වෙනස් විදිහට දෙන්න අපි වැඩ ගොඩක් හදලා තියෙනවා. ඉතින් එකතු වෙමු. ෆිසිකල්, ඔන්ලයින්,
එක එක කමෝල්ට එකතු වෙමු. එකතු වෙලා ලංකාවේ දක්ෂම බීස් කොල්ල හරි කෙල්ල හරි බවට පත් වෙන්න. නම් ජය වේවා. අපි හම්බෙමු ඊළඟ දෙවෙනි නිබන්ධනය ව්‍යාපාර ක්‍රියාවලිය පටන් ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන්. ආයුබෝවන්.